ස්වාමීන් වහන්ස දැන් අර ඊට ඉස්සෙල්ල ප්‍රශ්නේ කිව්වා වගේ දැන් කැමැත්තක් හරි අකමැත්තක් හරි එන මේ දෙකම ගත්තොත් එකම දෘෂ්ටි කියලා දෙකම දෘෂ්ටි නිසා ඇත්තට මේ දෙකේ මට නිකන් තේරෙන්නේ ඇත්තට මේ දෙකේම කැමැත්ත හරි අකමැත්ත හරි ඒක දෙකම වෙනසක් නැහැ වගේ මොකද මේ දෙකම දෘෂ්ටි ඒක නිසා දෙකේ වෙනසක් නැහැ කියලා ඒ වගේ මට හිතෙනවා එතකොට අර නිකන් ඒ වෙලාවට හිත නිකන් මැදිස්ත වෙනවා වගේ එකක් දෙතන වෙන්නේ ස්වාමීන් වහන්ස හිත විවෘත වෙනවා කියන්නේ මධ්‍යස්ථ වෙනවා කියන්නේ කැමැත්ත හෝ අකමැත්ත කියන දෙකෙන් තොරව ඉන්නවා කියන එක නෙමෙයි. ඒ දෙකේ වෙනසක් නැති බව දැන ගැනීම. ඔව් එතකොට මේ කැමැත්ත සහ අකමැත්ත කියන එකේ තියෙන ඒ යථාර්ථය තෝරගන්නවා. හැබැයි ප්‍රෝග්‍රෑම් එක විසින් කැමැත්ත හෝ අකමැත්ත කියන තැනට යවනවා. හැබැයි ඔබ එතන ඉන්නේ නැහැ. කතාව තේරුණාද? එතන ඉන්නේ කියපු එක මට තේරුණේ නැහැ. කැමැත්තෙන් සෝ අකමැත්තෙන් තොරව ඉන්නවා කියලා කතාවක් නෑ නෝ. හරිද? හරි. දැන් ඔබ හිතනවා නම් කැමැත්ත සහ අකමැත්තෙන් තොරව මැද තැනක් තියෙනවා කියලා එහෙම එකක් නෑ. හරිද? එතකොට හැබැයි මේ කැමැත්ත අකමැත්ත කිය කතාවේ තෝරගත්තට පස්සේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ලෝකයක් එක්ක යන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කැමැත්ත අකමැත්ත කියන එක තියෙනවා. ඔව්. හරි. එක්ක කැමැත්ත එක්ක අකමැත්ත තියෙනවා. බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි තියෙන්නේ. ග්‍රේ ඒරියාස් නැහැ. හරි. ඔව්. හරිද? ඔව්. එතකොට හැබැයි අපි දැන් යථාර්ථය තෝරගෙන ඉන්න හින්දා අපි කැමැත්තට බැඳිලත් නැහැ අකමැත්තට බැඳිලත් නැහැ. ප්‍රෝග්‍රෑම් එක දුවනවා කැමැත්ත අකමැත්ත කියන දෙක හදා හදා ප්‍රෝග්‍රෑම් එක දුවනවා. හැබැයි අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඉන්නේ එච්චරයි. මම අර කලින් මෙන්න මේ 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 උපමාවෙන් තෝරගන්නකෝ. හරිද? එදා මේ උපමාව කිව්වත් දන්නේ දැන් මෙන්න මෙහෙම මෙහෙම ගන්නකො ඒ කියන්නේ දැන් දැන් ඔබයි ඔබේ පවුලේ අයයි අපි තුම ඔබේ අල්ලපු ඒ කියන්නේ ඔබේ නේබස්ලා ඉන්නවනේ ඔබේ අල්ලපු ගෙදර පිරිසක් හරි ඔබගේ තවත් ඒ ඥාති වෙන පිරිසක් එක් හරි ඔබලා අතර ඇති වෙන විරසකයක් රණ්ඩුවක් ඇති වෙන හරිද රණ්ඩුවක් ඇතිලා දැන් මේක මේ ශාරීරික ගැටුමක් දක්වාම යනවා මේක හරිද එතකොට දැන් දැන් මෙහෙම ගැටුමක් යනවා. දැන් ඔබ මේ ඔබ දැන් මේ ගැටුමට සම්බන්ධයි. හරිද? දැන් ඔබ නැත්නම් ඔබ වැඩ කරන ආයතනේ හිතන්නකෝ ඔබ 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 වැඩ කරන ආයතනේ ඔබේ දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ කියන්නේ ඔබේ ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. ඒකට තව වෙන ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකට මේ දෙක අතර තියෙනවා මේ ගැටුමක් තියෙනවා. ඒකට දැන් ඔබ මේ ගැටුමට යන්නේ දැන් මේ ගැටුමට යන්නේ ඔබ එක එක ඩිපාර්ට්මන්ට් එකකට සම්බන්ධ වෙලා ඒකත් එක්කනේ ඔබ ඒ ඇංගල් එකකින් ඉන්නේ. එහෙම නැත්නම් ඔබ තව තව පිරිසක් සමග රණ්ඩු ඒ කියන්නේ තවත් වෙනත් පිරිසක් සමග රණ්ඩුවට යනකොට මේ පිරිසක් සමග එකතු වෙලා ඉන්නේ. පැහැදිලිද? ඔව්. එතකොට දැන් මේ මේ ඒ කියන්නේ ඔබ එතකොට ඔබට එන අදහස් එක විදිහක අන්තගාමී නේද? අන්තගාමී. ඔව්. එක පැත්තකට නේ. ඔව් පැත්තකට යන වෙලානේ ඉන්නේ හරිද හරි ඊළඟට දැන් හිතන්න දැන් ඔබ මේ දෙපාර්තමේන්තු දෙකේම මේ ඔබ රැකියාවක් කරන කෙනෙක්ද ඔව් ස්වාමීන් වහන්සේ රැකියාවක් කරන දෙයක් නම මේ මේ ඩිපාර්ට්මන්ට් දෙකක් අතර තියෙන මේ රණ්ඩු ඔබට තේරෙනවනේ තේරෙනවා ඔව් තේරෙනවනේ එහෙනම් මම එතනින් කියන්නේ එතකොට හැබැයි ඔබ හිතන්නකෝ ඔබ මේ ඩිපාර්ට්මන්ට් දෙකටම අදාළ නැති තුන්වෙනි ඩිපාර්ට්මන්ට් එකක ඉන්නවා හරිද? එතකොට මේ 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 අංශ දෙක අතර වෙන රණ්ඩුව ඔබ දකිනවා. එතකොට ඔබ බයස්ද එතකොට ඒකට? නැහැ. බයස් නැහැ නේ.
පැහැදිලිද? ඔබ වයස් නෑ මේ වෙන රණ්ඩුවට. එතකොට ඔබ හැබැයි දැන් ඔබ මේ එකක් ඔබේ කියන්නේ ඔබ මේ එක අංශයක ඉන්නවනම් මේකට බයස් නේද? එතකොට මේ රණ්ඩුව ඇතුළේ ඔබ ජීවත් වෙනව නේද? ඒකට ඔබ ඉමෝෂනල් වෙනවා නේද? පැහැදිලිද? ඔව් සර්. එතකොට අපි ඔබ තුන්වෙනි පය පැත්තක ඉඳන් බලනවා වගේ නෙවෙයි නේද මේක ඇතුළේ ඉඳන් බලන්නේ? පැහැදිලි. ඊළඟට දැන් හිතන්නකෝ ඔබ හිතනවා මේ දෙන්නක දෙකළු රණ්ඩු වෙනක හොඳ නැහැ මේ රණ්ඩුව නවත්තන්න ඕන කියලා ඔබ මැදිහත් වෙන්න යනවා. මැදිහත් වෙන්න යනකොට ආයේ මොකද වෙන්නේ ඔබ? ආයේ එකට ඇතුල් වෙනවා. ආයේ ඔබ බයස් වෙනවා නේද? එතකොට ඔබ ආයි මේ 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 කලබලයට එනවා නේද? ඔව්. හරි. 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 තේරෙනවද මම මේ කියන එක? ඔබ එතකොට ඔබ මෙහෙමයි අර රණ්ඩුව යනවා ඒක ඔබට නවත්තන්න බෑ. හරිද? ඒකයි මම ඔබට කියන්නේ. අර මං කලින් එක උපමාවක දැක්ක පැහැදිලි කරේ අර මුහුදු වෙරළේ රැලි නගනවා. රැලි නගිනවා ආයි මුහුදට එකතු වෙනවා ආයි රැලි නගනවා මුහුදට එකතු වෙනවා. ඔබ මේ මැද්දට පැන රැලි නවත්තන්න බෑ. ඔබ මේ රැල්ලේ ඔබට පුළුවන් වෙරළට වෙලා බලන් ඉඳීමයි. පැහැදිලිද? පැහැදිලිද මම මේ කියන කතාව? පැහැදිලිද? එතකොට මේ වෙන මේ කියන්නේ ඒ කියන්නේ ඔය කැමැත්ත අකමැත්ත කියන එක හරියට ඔය වගේ. හරියට මේ දෙපාර්තමේන්තු දෙකක් වගේ. හරිද? ඔය දෙක තියෙනවා. ඒ ඔය දෙක ඔබ මැදට ඉඳලා බලන් ඉන්න ඔබ හැබැයි මේක නවත්තන්න ගියොත් ඒක ඔබ ඊට හපන් වැඩ. එතකොට දැන් කැමැත්ත අකමැත්ත කියන එක එන එක නවත්තන්න යනවා කියන්නේ එතන ආය අකමැත්තක් තියෙනවා කියන එක. නෑ ස්වාමීන් වහන්සේ නවත්තන්න නෙමේ. එතන මට නිකන් තේරුනේ මේ දෙකේ වෙනසක් නැති බව. කැමැත්තකුයි අකමැත්තයි කියන්නේ අන්ත දෙකන්නේ. එහෙම වෙනසක් නැති බව. මොකද දෙකම දෘෂ්ටි දෙකක්. අපි හදාගත්ත දෙකක්. ඔයක මායාවක්. ඒක තේරුම් ගැනීමක් විතරයි ඉච්චර. හැබැයි තේරුම් ගන්න කියලා ඕනෑට වඩා ඒක විචාරශීලී වෙලා ඕනෑට වඩා දාර්ශනික වෙන්නත් යන්න එපා. හරි. නැත්තම් ඔබ ආයි ඒකටත් ලොකු කතාවක් හදාගන්න මේක මෙහෙමයි. ඔව් ඔව් ඔව්. එතකොට ඒ අවස්ථාවේ ස්වාමින් වහන්සේ මේ හිත දැන් හාමුදුරුවෝ කියන්නේ හිත විවෘත කරගන්න කියලා. එතන එහෙම එකක් වෙනවද? හිත විවෘත වෙනවද එතන? එහෙම තත්වයක් එනවද හිතට? විවෘත වෙනවා කියලා මම එහෙම කතාවක් කිව්වද? නෑ මේකට උදාහරණයක් දීලා නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ ගා හිත පද පලල් කරගන්න වගේ කතාවක්. බ්‍රෝඩ් මයින්ඩඩ් වගේ. නැහැ මම අර මම කිව්වේ ඒකට මුකුත් කරන්න නැතුව ඉන්න එච්චරයි. ඔබ ඒ කියන්නේ ඔබ ඒ රණ්ඩුව නවත්තන්න හැදුවත් ඔබ අමාරු වෙටිනවා. ඒ නැත්තම් ඔබ ඒකේ එක පාර්ශවයක් අරගත්තත් ඔබ අමාරු වෙයි. හරි. නැහැ ඒක මට තේරෙනවා ස්වාමීනි. ඒ දෙකේ එකක්වත් නොකර ඉන්න එච්චරයි. එතකොට ස්වාමීන් වහන්සේ මම කොතනද ඉන්නේ උතන? දැන් මම ඉන්නවනේ. මම කියන්නේ ඔබ ලේබල් එක ගහ ගන්න anu එක anu තමයි මම ඉන්න තැන තියෙන්නේ. දැන් ඔබට මම කියන කෙනා ඕනේ වෙනවා. හරිද? මම කියන කෙනා ඕනේ වුණාට පස්සේ ඔබට ওই ඕන තැනකට ලේබල් එක ගහගෙන තියා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔබට ඕන නම් මේ කෝප්පය අරගෙන මේ කෝප්පය මම කියලා එතනට තියා ගන්න පුළුවන්. මේ කෝප්පේ වෙනුවට මම කියලා නම දාගන්න පුළුවන්ද බැරිද? දැන් කෝප්පේ කියලානේ නම දාගෙන තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් මග් එකක් කෝප්පයක් කියලානේ නම දාලා තියෙන්නේ. ඉතින් අපි හෙට ඉඳන් ඔබයි මමයි ඇග්‍රීමන්ට් එකට එමු. මේ තමයි මම. අපි මේ කෝප්පේ කියනවා මග් එක කියන නම අයින් කරලා දාලා මෙතනට දානවා මම කියන නම. හරිනේ? හරි ස්වාමීනි.
තේරුණායි. හරි. ඔව් මිස් සුකේ තේරුම් ගන්නයි. අහතේ සමහසේ හනද? ඔව් කියන්න. සමහසේ සමහසේ සංකේදේශනා කිපයක සමහසේ මේ පොඩක් කිව්වා අර මේ කිසිම දෙයක් නොකර කරන කියලා එක පොඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අද සමහන්සේ ගැන මම හිතන්නේ ඉස්සල්ලා කිසිම දෙයක් නොකර දැන් නොකරනවා කියන එකෙන් අදහස් වෙන්නේ දැන් මෙහෙම හිතන අපි මෙතන හැම වෙලාවෙම ප්‍රශ්නේ තියෙන ආයාසය තුල. ඒ කියන්නේ ඔබ ඔබ සමහරට දැන් මේ අපි දැන් මේ කරනවා සහ නොකර සිටිනවා කියන එක හරීම හරීම සාපේක්ෂක වචන දෙයක්. දැන් අපි දුම කෙනෙක් කෙනෙක් නිසල්මන්ව යම් තැනක ඉඳගෙන ඉන්නවා. දැස් පියාගෙන ඉඳගෙන ඉන්නවා. හරිද? දැන් ඕක එක එක්කෙනෙකුගේ ඇංගල් එකකින් ඕක කියන්න පුළුවන් ඔහු වැඩක් කරන්නේ නැහැ කිය. එක්කෙනෙක් කියනවා. එතකොට එතන ඔහු වැඩක් කරන්නේ නැහැ. තව කෙනෙක්ගේ ඇංගල් එකකින් ඔහු කියනවා. දැන් ඔහු වැඩක් කරනවා. ඔහු කරන වැඩේ තමයි ඔහු භාවනා කරනවා. හරිද? එක්කෙනෙක්ගේ ඇංගල් එකකින් ඔහු වැඩක් කරනවද නැද්ද? කරනවනේ. ඔව්. තව කෙනෙක්ගේ ඇංගල් එකකින් ඒක ඔහු වැඩක් කරනවද නැද්ද? තේරෙනවා. ඔව්. එක්කෙනෙක් කියනවා වැඩක් කරනවා කියලා තව කෙනෙක් කියනවා වැඩක් කරන්නේ නැහැයි කියලා. හරි. එතකොට අපි මේ වැඩ කරනවා සහ නොකර සිටිනවා කියන එක හරියට සාපේක්ෂක අදහසක්. හැබැයි සමහරවිට මේක දැන් එක ගැන හිතුවොත් නේ කරනවා හෝ නැත්නම් නොකරනවා. ඔව් ඔව් ඒක හරි. ඒක ඔටෝමැටික් වෙලා යනවානේ. ඔව්. එතකොට අන්න ඒක ඉස්සෙල්ලා අපි තෝරගන්න. ඊට පස්සේ මේ මෙන්න මේ ඊට පස්සේ දැන් අපි හැබැයි මේ කතාවට අහු වුණාට පස්සේ වෙන්නේ එෆර්ට් එකක් එනවා. දැන් මේ කතාව තුඩු තියෙන මේ සාපේක්ෂක අදහසට අහු වුණාට පස්සේ අපි එෆර්ට් එකක් දෙනවා. ඔව් ඒක නම් අනිවාර්යයෙන්ම පැහැදිලි. කොහොම කරන්න හරි නොකර ඉන්න හරි එෆර්ට් එකක් යොදනවා. නේද? ඔව් දැන් මේ බඳහන්න පටන් ගත්තත් තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ නේ. ඉත ඉස්සෙල්ලා ඔය ගැන හිතුවේ නෑ. ඔහේ කරගෙන ගියානේ කිසිම ඒක ගැන හිත ඉරිල්ලක් කරේ නෑ. අන්ද වෙලා වගේම හිතන්නේ දැන් පොඩක් නෑ. හැබැයි මේකයි ඒ දැන් ඔබ මං කියපේට වැරදි තැනින් අල්ලගත්තේ. එහෙම ප්‍රශ්න කිරීමක් ආපු එක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දැන් ඔක මෙන්න මේ ආකාරයෙන් මුලින් ඔබ මේ සිස්ටම් එක ඇතුලේ ඉන්නවා. සිස්ටම් එක වහලා හිතන්නේ නැහනේ. වහලා හිතන්නේ නැති නිසා වහලට ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. අනිවාර්යෙන්ම. හරිද? හැබැයි හිතන්න ගත්තට පස්සේ තමයි ඉතින් ඔය ප්‍රශ්න ටික එන්නේ. ඔව්. ඉතින් ඒක මොළේ වරදක් නැහැ. වරදක් ඇති එකක් නෙමෙයි. ඒ ප්‍රශ්න කිරීම මුලින් වරදක් ඇති එකක් නෙවෙයි. දැන් මම ඔබ අහපු අර මූලික ප්‍රශ්නෙට උත්තර දුන්නා. දැන් මේ විදිහේ වැඩ කිරීම සහ නොකර සිටීම අතර තියෙන මේ එෆර්ට් එක නැතුව වෙන එක තමයි. ඒ කියන්නේ එතකොට ඇත්තට ෆ්ලෝ වෙන්න අරින්න දෙයක්වත් නැහැ. එතකොට දැන් මේ අර එෆර්ට් එක නැතුව යනකොට දැන් මේ එෆර්ට් එක තියෙන්නේ ඔබ කොතනින් හරි කොතනට යන්න තියෙනවා නන්නේ හරි. තේරුණාද මම කියන්න හදන්නේ? ඒ කියන්නේ ඔබ මොනම හරි achievement එකකට යන්න තියෙනවා නනේ. effort එකක් තියෙනවා. කියන්නේ මොකක් හරි ඔබට achievement එකකට යන්න තියෙනවා නම් තමයි මොකක් හරි achieve කරන්න තියෙනවා නම් තමයි ඔබට effort එකක් ඕනි වෙන්නේ. පැහැදිලිද? ඔව් සමහර වෙලාවට පොඩ්ඩක් මට දැන් ඉතන ගැටලුවක් තියෙන්නේ. දැන් effort එකක්
කරන්නේ නැහැ. හැබැයි ඉතින් දැන් ඒ උනාට දැන් දැන් මේක ගැන දන්න හින්දා මේක නේ විදර්ශනාවක් වගේ හැමතිස්සම මට තියෙන ප්‍රශ්නම දෙක හැමතිස්සම වගේ මතක් වෙනවා. ඉතින් එතකොට ඒක කරන්නේ නැතුව ඉන්නවද නැද්ද කියන එක පොඩි ප්‍රශ්නයක් පොඩ්ඩක් ග්‍රේවියක් වගේ තියෙනවා. ඒකයි මට මොකද ස්වාමාංශි දැන් මේක කිප වතාවක් මේක කිව්වොත් මට ඒක පොඩ්ඩක් තේරුන්නේ නැහැ හරියට. මොකක්වත් ආයාසයකින් නවත්තන්නවත් කරන්නවත් යන්න හිතා. එෆර්ට් එකක් දාලා මොකක්වත් කරන්නවත් නොකර ඉන්නවත් හදන්න එපා. ඒවයි. ආරම්භයෙන් ඔබ දෙන්නේ උත්තරේ. ඒක අර සියුම් තැනට ගිහිල්ලා ඔබට කිව්වොත් ඉතින් එතන අපි ඔය දෙකම කරන්නේ මොකක් හරි achievement එකකට යන්නේ. කර achieve කරන්න තමයි උත්සාහ කරන්නේ. කොට ඔබ achieve කරන්න උත්සාහ කරන්නේ ඔබගේම මානසිකව වාගත්තු මනස තුලින් මනස තුලින් වාගත්තු target එකකට තමයි යන්නේ හදන්නේ. ඔබගේ සිහින්නේ ඇතුලේ මත් වීමක් තමයි තියෙන්නේ. ඒ සීනේ ඇතුළ මත්වීම තුළ ඇතුළ තමයි ආය කියන එක. හොඳයි. ඔව් තේරුණා සමහරු. තේරුණා තමයි. ඔබ වහන්සේ දැන් ඉස්සෙල්ලා මේ අපිට දේශනා කළා රහත් වෙනි ඉන්ද්‍රියක් ගැන. එතන ඒ අපි සාමාන්‍යයෙන් මේ එතන කියන රහත් වෙනි ඉන්ද්‍රිය කියන්නේ අඤ්ඤතා ඥාතා සහමිති ඉන්ද්‍රිය වගේ කියන එක තමයි මට එහෙමත් මේ කියන්නේ ඇත්තටම අපි මේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට සංවංශ එක මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුළින් දකින්න උත්සාහ කරන එකද ඒ කිව්වේ කියන එක ඔන්න ඕක තමයි පොඩි අවුලකට වෙලා තියෙන මේ වැරදිලා හරි මොකක් හරි මේ ත්‍රිපිටකේ හරි කොහේ හරි සූත්‍රක කෑල්ලක් හරි පාලි වචනයක් හරි කියවිච්ච ගමන් ඔබලා ඒක ඩෝංගල අල්ලගන්න ඊට පස්සේ ඒක ඇතුළට මොකක් හරි ඔබන්න යනවා. හරිද? ඉස්සෙල්ලාම දැන් මේ මම මේ මෙහෙම එකක් කිව්ව ගමන් ආයි ඔබ කරන්නේ මනේන්ද්‍රියෙන්ම හත්වෙනි ඉන්ද්‍රිය කියලා එකක් මනේන්ද්‍රිය ඇතුළේම හදාගන්න එක තමයි කරන්නේ. එහෙම ඔබ මනස ඇතුළේම ආයි තව එකක් නිර්මාණය කරගන්නවා මෙන්න මේ මේක ඇතුලේ මේකකින් දැන් මේ හැම වෙලාවෙදිම ඒකයි. දැන් මේ ලෝකේ හර්ජාපේ වඩාම ජනප්‍රිය බවට මේ වඩාම ජනප්‍රිය වන මේ දැනුමද මේකේ කතා සූත්‍ර විග්‍රහ කරන ඒවා එහෙම නැත්නම් මේ පාලි වචන වලට තේරුම් ගන්න ඒවා හරිද? ඒ වගේ තව තව ඇතුළට අර එක්ක ඒක දර්ශනේ හරි කෙලවට යන ඒවා තමයි වෙන්නේ. ඒක ඇතුලේම ආයිර එවි දැන් අපි සංකාර කියන එක විදිහකට විග්‍රහ කරනවා. ඊළඟ දවසේ තව විදිහකට විග්‍රහ කරනවා. ඊළඟ දවසේ තවත් ගැඹුරට කියලා තවත් විග්‍රහ කරනවා. ඔහොමම මෙන්න මේ විදිහේ මේක ඊට පස්සේ මේක ගැඹුරු කෙලවරක් නෑයි කියනවා. ඒම මේක ඇති ගැඹුරක් නෑ. මේක ඔක්කොම අර මේ කියන්නේ ඇයි දැන් පිස්සුවේ කෙලවරක් නෑනේ. ඒ වගේ තමයි ගැඹුරු කෙලවරක් නැති බව. ඉතින් මේ වගේ වචන ඇතුළේ ඉර වෙන්නේ ඒ වචන ඔක්කොම අමතක කරලා දාන්න. මම ඒ මහත්මයා ආපු ප්‍රශ්නෙට උපකාරක පදයක් විදිහට විතරයි ඒක පාවිච්චි කරේ. ඒක ඒ වචනේ ගත්තේ. නැත්තම් ඔබලා කරන්න හදන දේ වෙන්න මෙහෙමයි. ඔබලා කොහෙන් හරි අහගත්තු මොඩල් ටිකක් තියෙනවා. න්‍යායන් ටිකක් තියෙනවා. හරිද? එකෝ බණ හරි සූත් හරි මොන හරි. එතකොට මේ න්‍යායන් ටිකකට ඔබලා ඒ න්‍යායන් ටිකෙන් ඔබ මේ දකින්න යනවා මොකක් හරි. පැහැදිලිද? එහෙම. ඒක තමයි වෙන්න තිබුණා පළවෙනි වැරද්ද. හරිද? එහෙම. දෙවෙනි වැරද්ද තමයි
දැන් කොහොම හරි කරලා මොකක් හරි ඔබලාට මේ 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 යම් යම් තෝරා ගැනීමක් අවබෝධයක් එනවා. ඒ තම තෝරා ගැනීමක් අවබෝධයක් ආවට පස්සේ ඔබට ඒකත් ඉන්න බෑ. මේකත් කොහොම හරි කරලා විස්තර කරගන්න ඕනේ, විග්‍රහ කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක විග්‍රහ කරගන්න දැන් මේ මට තේරලා තියෙන අහවල් සූත්‍රය තියෙන එකනේ, මට තේරලා තියෙන එක මෙන්න මෙතන තියෙන එකනේ කියලා ඒක අරගෙන ආය න්‍යායකට උබ්බන්නේ. පැහැදිලිද මේ කතා දෙක? එක්කෝ ඔබ න්‍යායක් අරගෙන ඒකෙන් බලන්න යනවා, එහෙම නැත්නම් ඔබ මොකක් හරි එකක් ඔබට තේරි එකක් න්‍යායක් ඇතුළට දාලා ඔබල විග්‍රහ කරගන්න යනවා. මේ දෙකම මේ දෙකෙන්ම වෙන්නේ ඔබ අබ්බා අමාරු වැඩ. මම කියන්නේ මෙහෙමයි, ඉස්ස ඉන්න බැරි. බබෝ සරණ ප්‍රශ්නයක්. ඉස්ස ඉන්න බැරි. ඉස්සලා ඉන්න බැරි කියන්නේ. ඉතින් තමයි කරගන්නම අමාරු වැඩේ වටේ ඉතින්. වචනේ පදයක් අස්සන එහෙමයි සාහිත්‍යයේ කියන්නේ. දැන් අර මට තේරෙන විදිහට සාහිත්‍ය සමාවෙන්න මේ කියනවට මේ අර අපි හැම වෙලේම කියන්නේ මේ අර උපේක්ෂා මට්ටමකට ගිහිල්ලා නිකන් සැටිස්ෆයි වෙලා මොකින් හරි මේ ධර්මයේ දාලා ඒ සැටිස්ෆයි වෙන්න වෙලා පොඩක් තෘප්තියක් ලබන්න හදනවා කියන එක වගේ අදහසක් තමයි මට උපහාසයේ කිව්වකින් අදහස් වුණේ. උපේක්ෂාව එකක් උපේක්ෂාව කියලා හිතාගෙන මවාගෙන ඉන්න එක තව එකක් තමයි. එහෙමයි සයිමන්. ඉතන ඇත්තරම් කරන් තියෙන සංඝාස කිව්වා වගේ හිස්බව ඉන්න බැරි කම තමයි තියෙන්නේ ඇත්තටම. වාසල් බොහොම පිංගුවක් තෙරුවන් සමයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම දැන් හිතන්නේ කලින් ප්‍රශ්නෙට උත්තර දෙන්න වගේ සම්බන්ධ ප්‍රශ්නය. දැන් ලෝකේ එහෙම පරම සත්‍ය කියලා දෙයක් තියෙනවද? එහෙම නැත්නම් බුදුහාමුදුරන් කියපු වචනේ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා ගත්තොත් එහෙම අපි ඒක හරි දෙයක් කියන්නේ. අපි දැන් සිතින් තේරුම් ගනි සිත කියන්නේ ඇත්තට මේ මැජික් කාරක වගේ කියන්නේ. අමතිස්සම දෘෂ්ටියකට අහු වෙලා ඉන්නේ. එතකොට දැන් බුදුහාමඟ වචිත ගත්තොත් ඒ වචිතෙත් අපි ඒ කියන්නේ ඒක පරම සත්‍ය කියලා ගත්තොත් ඒක අපි ඒ පරම සත්‍ය කියන එක තේරුම් ගන්නේ නැවත අර ඒ දෘෂ්ටියකින් දෘෂ්ටිගත හිතකින්. එතකොට අපි ඒක කොහොමද තේරුම් ගන්නේ? කියන්නේ අපි මේක හරි හෝ වැරදි හෝ බුදුහාමඟ වචනේ පරම සත්‍ය කියලා ගත්තොත් ඒකත් අපි අල්ලගන්නේ නැවත අපෝ අර එහෙම ස්වභාවයක් තියෙන සිතකින්. එතකොට ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? එහෙමයි බුදුහාමුදුරන්ගේ පරම සත්‍ය කියලා 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 10 දෙනා කියන්නේ එක කතාවක් නෙමෙයිනේ. එහෙමයි. අපි බුදුහාමුදුරන්ගේ ධර්මදේශනාගේ අපි බුදුහාමුදුරන්ගේ ලෝකේ දේශනා කරා නම් එතකොට ඒක මිනිස්සු පිළිගන්නවා. එතකොට ඒක තමයි බුදුහාමුදුරන්ගේ වචනය සැකයක් නෑ. ඒක ඔක්කොම එතකොට දැන් මෙහෙමයි. දැන් බුදුහාමුදුරු කියන්නේ පරම සත්‍ය. බුදුහාමුදුරුගේ පරම සත්‍ය. දැන් අපි ඕක හාමුදුරුවරු 10 දෙනෙක්ගෙන් හරි කවුරු හරි ගිහිලා අහනවා. ඔව් එතකොට වෙනස. එතකොට ඒගොල්ලෝ හැමෝම කියනවා බුදුහාමුදුරුවෝ කියන්නේ පරම සත්‍ය කියලා පිළිගන්නවා. පිළි අරගෙන ඊළඟට ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ එකම කතාවක්ද? නෑ හාමුදුරනේ. ඒ හාමුදුරුවෝ තේරුම් ගත්ත විදිහට ඒගොල්ලෝ එතකොට ඒ බුදුහාමුදුරන්ගේ පරම සත්‍ය ඒගොල්ලන්ගේ සාපේක්ෂත්වයක්නේ. අනිවාර්යයෙන්. එතකොට ඒ කියන බුදුහාමුදුරත් ඒගොල්ලන්ට සාපේක්ෂ බුදුහාමුදුර කෙනෙක් නේ. එහෙමයි. ඔව්. එතකොට දැන් මේ පරම සත්‍ය කියන එකක් ඇත්තම කිව්ව සාපේක්ෂ සත්‍ය. අනිවාර්යයෙන්ම. ඒක තමයි ප්‍රශ්න. ඔව්.
ගැනිකත් අපි තේරුම් ගන්න එක එක්කෙනාගේ දෘෂ්ටිය අනුව තේරුම් ගත ප්‍රමාණය මත තමයි රඳා පවතින. දෘෂ්ටියකට සාපේක්ෂ සත්‍යයක් තමයි පරමාර්ථය. එහෙනම්. හරි සමහස් තේරුම්. සිරවාස. තේරුම් ගන්න සංසිත ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? අනන මම දැන් අහන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් හිත දැන් කිමෝ ඉඳගෙන හෝ හිටගෙන හෝ ඇවිදින ගමන හෝ නිකන් සිත දිහා බලාගෙන ඉන්නකොට ඔබ්සර්ව කෙනෙක් වගේ මෙහෙම සිතුවිලි ධාරාවක් ගලන්න පුළුවන් නෝල් බෝලකින් යනවා වගේ සිතුවිලි ධාරාවක් මගේ ඉස්සරහ පිටින් යන්න පුළුවන් ඒක සුඛ හෝ දුක හෝ තරහ සිතක් හොඳ සිතක් මොන හරි සංඥාවකින් ඒ සිතවිලි බලාගෙන ඉන්න මෙතන ඔබ්සර්ව කෙනෙක් ඇලෙන්නේ නැතුව ගැටෙනද බලාගෙන ඉන්නකොට ඒ සිතවිලි නිකන් නෝල් බෝල ඉවර වෙනවා වගේ ඉවර වෙලා යනවා. එතකොට සිත නතර වෙලා සිටිනවා. දැන් ඒකත් මනෝ විකාරයක්ද? එහෙම ඉන්න එක හරිද වැරදිද? මෙහෙමයි දැන් එක්කෝ ඔබ භාවනාව කියලා කරන්නේ අතීතේ කරපු දැන් ඔබ මොකක් හරි එකක් විග්‍රහ කරනවා හරි එහෙම නැත්නම් භාවනාව ඔබ විස්තර කරන්නේ භාවනා අත්දැකීමක් හරි වෙන මොකක් හරි අත්දැකීමක් කියලා හරි ඔබ විස්තර කරන්නේ එක්කෝ අතීතේ සිද්ධ වුණායයි කියලා ගන්න එකක් හෝ අනාගතයට කරන්න හිතාගෙන ඉන්නවා කියලා කරන ඒ දෙකෙන් එකක් නේද? නිකන් සිතෝරගන්න තේරුම් නැති තේරුමක් නැති සිතවිලි ධාරාවක් ගලනවා කියනක අතීතේ කරේ අනාගතේ දැන් ඔබ ඔය දැන් කියපු කතාව දැන් ඔබ ඉස්සෙල්ලා මට කියපු කතාව එක්කෝ ඔබට අතීතේ සිද්ධ වුණායයි කියලා හිතාගෙන ඉන්න කතාව දෙවනියට දැන් ඔබ හිතන් ඉන්න කතාව ඔබ අනාගතයේදී කරන්න කරනවායි කියලා හිතාගෙන ඉන්න කතාව ඔන්න ඕක තමයි දැන් මම මේ කියන්න උත්සාහ කරන දේ එක්කෝ ඔබ හරි එයාටින් බලනකොට නම් අතීතය වෙච්ච දෙයක් තමයි සිතවිලි ගලවනකොට ඒක නතර වෙනවා අතීතේ උනායයි කියලා හිතාගෙන ඉන්න එක අන්න ඒක හරි ඒ වචන හරි ඔව් ඊළඟට එක්කෝ ඔබ අනාගතේ කරන්න කියලා හිතාගෙන ඉන්න එක දැන් මෙහෙම එනකොට යනකොට එනකොට කියලා ඔබ කියන්නේ මේ දැන් වෙන එකක් නෙමෙයිනේ අනාගතේ කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ. ඔන්න ඔය දෙක තෝරගත්තා නම් හරියි. එක්කෝ ඔබ හැම වෙලාවෙම කතා කරන්නේ අතීතේ වුණයි කියලා හිතාගෙන ඉන්න එක. එහෙම නැත්නම් අනාගතේ කරන්නම් කියලා හිතාගෙන ඉන්න එකක් ගැන තමයි හැම වෙලාවෙම කතා කරන්නේ. ඉතින් ඔය දෙක තෝරගත්තා නම් හරියි. එතකොට ඔබට භාවනාව කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. නැත්නම් හැම වෙලාවෙම ඔබ භාවනා හරි භාවනා දැකීම් හරි කියලා ඇවිල්ලා කතා කරන්නේ එක්කෝ අතීතේ වුණයි කියලා හිතාගෙන ඉන්න එක. එහෙම නැත්නම් අනාගතේ කරන්නම් කියලා හිතාගෙන ඉන්න එක. හරි සල්මන් සත්‍ය රසල්මයි.